වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube channel subscribe කොට ඉදිරියෙන් ඇති bell සලකුණ click කරන්න. අද දේශනාවට මාතෘකා විදිහට ලැබිලා තිබෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය මේ තිපරිවට්ට ද්වාදසාකාරව අවබෝධ කරගන්න ආකාරය පැහැදිලි කරන්න කියලා. පින්වත්නි, අපි මේ දීර්ඝ සසර යන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච නිසායි. එක බුදුරජාණන් වහන්සේත් වදාලා එක්තරා වෙලාවක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිකරපු විශාල පිරිසක් මේ බුදුරජාණන් වහන්සේගේ නාමෙන් ඉදිකරපු ගමක් තිබුණා. එතකොට ඒ ගම අයිනේ තිබුණා තොටුපොළක්. ඒ තොටුපොළ බුදුරජාණන් වහන්සේ එතනින් එතර වෙච්ච නිසා ඒක ගෞතම තොටුපොළ කියලා නම් කරලා තියෙනවා. තෙදා ඊට කලින් බොහොම වේගෙන් වර්ෂාවක් ඇවිල්ලා පාරේ මේ එතනින් ගොඩ වෙන්න බැරුව මිනිස්සු ඉතින් ඔරු හොයනවා, පාරු හොයනවා. ඉතින් මිනිස්සු ගොඩාක් මහන්සි වෙලා ඒ ගඟෙන් ගොඩ වෙන්න බැරුව ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන අභිඥාපාදක සමාපත්තියෙන් නැගිටලා අත මිටි කරලා දිගාරිනා වගේ පොඩි වේලාවකින් මේ පැත්තෙන් අතුරුදහන් වෙලා එහා පැත්තේ මතු වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ ශරීරය හරවලා හොඳට ගඟ දිහා බැලුවා. ගඟ දිහේ තියෙන දෙගොඩ තලා ගඟ ගාලනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, බලන්න මිනිස්සු මේ ගඟෙන් එගොඩ වෙන්න බැරුව කොච්චර මහන්සි වෙනවද? මේ ගඟෙන් මිනිස්සු එගොඩ වෙන්න විදියක් නැතුව මිනිස්සු ගොඩාක් මහන්සි වෙනවා. මහණෙනි, අපි මේ ගඟෙන් විතරක් නෙමෙයි, අපි කෙලෙස් ගංගාවෙනුත් එගොඩ වුණා. පින්වත් මහණෙනි, මේ මෙබඳු ස්වභාවයට මේ ඊතර වෙන්න බැරුව ශ්‍රාවකයා ඉන්නෙත් ඔබයි මමයි අප දෙදෙනාම මේ සසර ගසාගෙන ආවේ කෙලෙස් ගංගාවට අහුවෙලා ගසාගෙන ආවේ මහණෙනි. දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධයක් නැති නිසායි, දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය අවබෝධයක් නැති නිසායි, දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය අවබෝධයක් නැති නිසායි, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නම් වූ ආර්ය සත්‍ය අවබෝධයක් නැති නිසායි කියලා ඒ ගඟෙන් එගොඩ වෙලා භික්ෂු සංඝයා ආමන්ත්‍රණය කරලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච නිසා විපදෙමින් මැරෙමින් යන සත්වයා මේ කෙලෙස් ගංගාවකට අහු වෙලා ගසාගෙන යනවා ඊතර වෙන්න බැරුව කියලා බුදුරජාණන් වදාලා. එනම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය නැති වුණොත් අපට කවදාවත් අවබෝධය කරා යන්න බෑ. එතකොට අවබෝධය කරා යනවා නම් ඒ ශ්‍රාවකයා මේ විශේෂ වශයෙන්ම කාරණා තුනක් ගැන දැනගන්න ඕන චතුරාර්ය සත්‍යයෙන් විමසන්න කලින්. පින්වත්නි, අරමුණු ටික ගැන දැනගන්න ඕන. අරමුණු ටික ගැන දන්නේ නැත්නම් යන්න මුකුත් කරන්න බෑ. එක එක දෙක තමයි මේ අරමුණු වටේට උපදින සිතුවිලි ගැන යා දැනගන්න ඕන. අරමුණේ ඇසුරකින් තොරව සිතුවිලි හටගන්නේ නැහැ. එතකොට එයා සිතුවිලි ගැනත් එයා දැනගන්න ඕන. එතකොට මේ අරමුණු පදනම් කරගෙන ගොඩනැගෙන සිතුවිලි ඇසුරු කරගෙන අරමුණු පදනම් කරගෙන ගොඩනැගෙන සිතුවිලි ඇසුරු කරගෙන තමන්ගේ සිත උද්ගත වන තත්ත්වයේ දුක හැටියට එයා අඳුනා ගන්න ඕන. ඔන්න ඔය කාරණා තුනම ගැන සංවේදිකම නැත්තම් කවදාවත් අවබෝධය කරා යන්න බෑ. එතකොට එයා අවබෝධය කරා යනවා නම් එයාට මේ කාරණා තුන ගැන අවබෝධයක් තියෙන්න ඕන. පළවෙනි එක තමයි අරමුණු ගැන අවබෝධයක් තියෙන්න ඕන. දෙවෙනි එක අරමුණ වටේ මතුවෙන සිතුවිලි ගැන අවබෝධ කරන. අරමුණු වටේනේ සිතුවිලි කොට නැගෙන. හොඳට බලන්න. යම් වෙලාවක ඕගොල්ලන්ගේ හිතේ ඡන්දයක් ඇති වුණා නම්, කැමැත්තක් ඇති වුණා නම්, කැමැත්ත පදනම් කරගෙන සිතුවිලි ගොඩ නැගෙනවා නම්, එක්කෝ අහපු දෙයක්, එක්කෝ දැක්ක දෙයක්, රූප අරමුණක්, එක්කෝ ශබ්ද අරමුණක්, එක්කෝ ගඳ සුවඳ සම්බන්ධ අරමුණක්, එක්කෝ රස පහස සම්බන්ධ අරමුණක්, එක්කෝ ධම්මාරම්මණය, හිත සිත මානසිකාර ප්‍රත්‍යයෙන් ගොඩ නැගෙන ධර්මයන් පදනම් කරගෙන ඇති වෙච්ච තත්ත්වය. හොඳයි, ඔය තත්ත්වයන්ගෙන් තොරව කවදා හරි අපිට ඡන්දයක් ඇති වේද හිතේ? ඇති වෙන්නේ. බලන්න කොච්චර පැහැදිලිද බුදුරජාණන් වහන්සේ වදාළ දේ.
ඡන්දය කියන්නේ කැමැත්ත කියන එක. කැමැත්ත පදනම් කරගෙන සිතුවිලි ජනිත වෙන්නේ. එතකොට මේ ඡන්දය සම්පූර්ණයෙන්ම අයින් වෙච්ච දවසට අපි කියනවා නිස්සරණේ කියලා. සිත තුළ අරමුණු ඇසුරු කරගෙන ඡන්දය හටගන්නේම නැති මට්ටමක් එනවා. ඒකට අපි කියනවා නිස්සරණයටපත් වුණා කියලා. නිස්සරණයටපත් වීම තමයි දුකේ නිරෝධය කියලා කියන්නේ. එතකොට අවබෝධය කරා යනවා නම් අපිට එකක් පැහැදිලි මේ චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැති නිසායි අපි අවබෝධයට කරා යන්නේ නැත්තේ. අවබෝධය කරා යන ශ්‍රාවකයා කාරණා තුනක් ගැන සංවේදී වෙන්න ඕන. එකක් තමයි අරමුණු ගැන දැනගන්න ඕන. අරමුණු වටේට ගොඩනගෙන සිතුවිලි ගැන දැනගන්න ඕන. ඊට පස්සේ ආ දැනගන්න ඕන ඒ සිතුවිලි ටික දුක බව දැනගන්න ඕන. අන්න ඔච්චර. සිතුවිලි ටික දුක ගැන දුක බව දැනගන්න ඕන. දැන් අරමුණක් දාන්න මොනවද අරමුණු? රූපාරම්මන, සද්දාරම්මන ආදී අරමුණු තියෙනවා. ඒකේ බරපතලම தත්ත්වය මොකද්ද? ධම්මාරම්මන. ඇයි ඒක බරපතලයි කියන්නේ? ඔක්කොම බරපතලයි තමයි. බරපතලම தත්ත්වය තමයි ධම්මාරම්මනේ. ඇයි අර රූපාරම්මන සද්දාරම්මන ආදි වශයෙන් ගොඩනැගිච්ච ඔක්කොම පදනම් කරගෙන දරාගත්ත ගතියක් තියෙනවා ධම්මාරම්මනිය සිදු කරගෙන. දැන් බලන්නකෝ අති රූපය මේ වෙලාවේ දැක්කාම මේ වෙලාවේ රූපය අරමුණු කරගෙන සිතුවිලි හට ගන්නවා. එතකොට මේ වෙලාවේ රූපය අරමුණු කරගෙන හට ගන්න සිතුවිලි රූපාරම්මණයෙන් සිත නිදහස් වෙනකොට ඒ සිතුවිලි නිරුද්ධ වෙලා යනවා. එහෙම සිත තුළ සිතුවිලි නිරුද්ධ වෙලා යනවා. හැබැයි ඒ දැක්ක රූපාරම්මණ පදනම් කරගෙන සිත තුළ ගොඩනැගෙන අර ධම්මාරම්මණ ඊ දැකපු රූපේ ගැනත් මේ වෙලාවේ ධම්මාරම්මණ පදනම් කරගෙන සිතුවිලි වැටහෙනවා. පෙරේ දහපු ශබ්ද ගැනත් ඇති වෙනවා. එහෙනම් මේ ධම්මාරම්මණය කියන එක පිළිබඳ අවබෝධය කියන එක ඉතාම වැදගත් දෙයක්. ඒ කියන්නේ ආයතන හයෙන්ම ගන්න අරමුණු ගැන අවබෝධ කරගන්න එක ඉතාම වැදගත්. හැබැයි මේක ඉතා බරපතල தත්ත්වයක් තියෙනවා. ධම්මාරම්මණ. ධම්මාරම්මණ මන ආයතනේ හට ගැනීමෙන් උපදින හට ගැනීමෙන් ස්මතු වෙන ධම්මාරම්මණ. එතකොට මන ආයතනෙන් ඊයේ දැකපු රූපයි ශබ්දයි ගඳ සුවඳයි රස පහසයි ඔක්කොම දරා ගන්න. ඒවා අනුව සිත පවත්ින ආකාරය පිළිබඳ අපේ සංවේදීකම ඉතාම වැදගත් දෙයක්. එතකොට නමුත් අපිට අවබෝධය දැන් මේ ජීවිතේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යනවා නම් අපිට දැනගන්න ඕන ඔච්චරයි. අරමුණු ටික දැනගන්න ඕන. අරමුණුන් තොරව සිතුවිලි නැහැ. අරමුණු වලින් තොරව කවදාවත් සිතුවිලි හටගන්නේ නැහැ. අරමුණ දැනගන්න ඕන. අරමුණු වටේට ගොඩ නැගෙන සිතුවිලි ගැන දැනගන්න ඕන. ඒ සිතුවිලි දුක බව දැනගන්න ඕන. ඒකනේ එච්චරයි. එතකොට ඔය විදියට ඒ පුද්ගලයා දැනගන්නකොට ඒ පුද්ගලයා තුල සම්මාදිට්ඨිය ඇති වෙනවා. සම්මාදිට්ඨිය ඇති වෙනවා. එතකොට දැන් මේ ආර්ය සත්‍ය අවබෝධයට අවකාශයේ ගොඩනැගෙන ඔන්නතන. ඇයි ආර්ය සත්‍ය අවබෝධයට අවකාශයක් නැති මට්ටමට අපි කියන්නේ අවිද්‍යාව කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධයට ඥානෙ නැහැ කියන එක අවිද්‍යාව කියන්නේ. එතන අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ අරමුණු ගැන යා දන්නෙත් නැහැ. අර ඒ වගේම අරමුණු පදනම් කරගෙන ගොඩ නැගෙන අරමුණ වටේට ඇති වෙන සිතුවිලි ගැන දන්නෙත් නැහැ. ඒ වගේම සිතුවිලි දුක බව දන්නෙත් නැහැ. ආන්න අවිද්‍යාව. එතකොට දැන් අපි ඉපදිමින් මැරිමින් යන ගමන තීරණය වෙන්නේ කුමක් මතද? අවිද්‍යාව මත. අවිද්‍යාව කියන එක තමයි අරුබුදය. එතකොට ඒ පුද්ගලයා තුළ ගොඩනැගෙන මේ අවිද්‍යාව කියන එක කඩන්න තියෙන්නේ මේ බඳු ඥාන සම්ප්‍රයුක්තකමකි. හොත්තට ඒ අරමුණු ටික දැනගන්න ඕන. රූපාරම්මන සද්දාරම්මන ආදී අරමුණු ටික ගැන හොඳට දැනගන්න ඕන. අරමුණෙන් තොරව සිතුවිලි අරමුණ වටේට හැර සිතුවිලි සමුදේ වෙන්නේ නැහැ කියලාත් එයා දැනගන්න ඕන. එකක් දැනගන්න ඕන. ඊට පස්සේ අරමුණු පදනම් කරගෙන ගොඩනැගෙන සිතුවිලි ටික දුක බවත් එයා දැනගන්න ඕන. එහෙනම් අද අපි ඉපදුනේ මොකක් නිසා? දැන් මේ විදියට ඒ පුද්ගලයා අරමුණ ගැන දන්නෙත් නැත්නම් අරමුණ වටේට ඇති වෙන සිතුවිලි ගැන දන්නෙත් නැත්නම් සිතුවිලි දුක බව දන්නෙත් නැත්නම් මෙන්න මේ අවිද්‍යාව පුද්ගලයාගේ ප්‍රවෘත්තියටත් උපකාර කරනවා ප්‍රතිසන්දියටත් උපකාර කරනවා. ඔච්චරයි. මේ මට්ටම
දැන් බලන්න අපිට ලොකු කතාවක් ලිහන්න නෑ මේ විදියට හොඳට විමසනකොට අපිට තේරෙනවා එබැවින් ඉලක්කයට විමස ගන්න ඕන එහෙම මෙන් අත ගගා කතාන්දරයි අරවයි මේවයි ඕක කරන්න බෑ පින්නත් නී අවබෝධය කරා යන්න බෑ එහෙම එතකොට දැන් යම් වෙලාවක පින්නත් නී අරමුණක් දන්නවනම් සිතුවිලිත් දන්නවනම් සිතුවිලි දුක බවත් දන්නවනම් ඒ මට්ටම ඇතුලේ තියෙන්නේ සම්මාදිට්ඨිය ඒ මට්ටම ඇතුලේ තියෙන්නේ සම්මාදිට්ඨිය එතකොට අවිද්‍යාව කියන්නේ අරමුණු දන්නෙත් නැහැ අරමුණු වටේ ඇති වෙන සිතුවිලි ගැන දන්නෙත් නැහැ සිතුවිලි දුක බව දන්නෙත් නැහැ දුක්ඛ ඥානං ඒක තමයි විද්‍යාව කියන්නේ එතකොට අවිද්‍යාව නිසා මොනවද වෙන්නේ අවිද්‍යාව නිසා මොකද වෙන්නේ සංස්කාර ගොඩ නැගෙනවා ඇයි අවිද්‍යාව පත්‍ය සංකාරා එතකොට අවිද්‍යාව නිසා සංස්කාර ගොඩ නැගෙන්නේ කොහොමද අවිද්‍යාව නිසා සංස්කාර ගොඩ නැගෙන්නේ පින්වත් නී මෙන්න මෙහෙමයි දැන් යා අරමුණු දන්නෙත් නැ මේ මහය පැත්තකින් අපි අරමුණු ගන්නවා නේද කියලා දන්නෙත් නැ අරමුණු අරමුණකින් තොරව සිතුවිලි හටගන්නේ නැහැ කියලා දන්නේ අරමුණ වටේට සිතුවිලි හට ගන්නවා කියලා දන්නේ එතකොට අරමුණ වටේ අරමුණ වටා තමයි සිතුවිලි හටගන්නේ එතකොට අරමුණ වටා සිතුවිලි අරමුණ වටේට සිතුවිලි හට ගන්නවා කියලා දන්නෙත් නැහැ සිතුවි තමන්ගේ හිතේ උපදින රාගය සිතුවිලිනි රාගය අසුරු කරගෙන සිතුවිලි ගන්නවා දේශය ඇතුළු කරගෙන සිතුවිලි ගන්නවා මොහය ඇතුළු කරගෙන සිතුවිලි ගන්නවා මොහය අසුරු කර. ඔය ඊට වඩා සිතුවිලි ගලන්නේ නැහැනි. එතකොට අරමුණ ගැන දන්නේ නැහැ ඒ නිසා අරමුණ පදනම් කරගෙන සිතුවිලි හට ගන්නවා ඒක එයා දන්නෙත් නැහැ සිතුවිලි දුක බව දන්නෙත් නැහැ. ඔන්න ඔය දන්නේ නැතිකම නිසා එයා මොකද කරන්නේ? දාන්නේතිකම නිසා එයා සිතුවිලි කෙරෙහි එයා තුල සියුම් තෘෂ්ණාවක් උපදිනවා. සිතුවිලි වලට තෘෂ්ණාවක් උපදිනවා. එයා රාගයට කැමැත්තක් උපදිනවා එයාගේ හිතේ. එතකොට රාගයට කැමැත්තක් උපදිනවා. ඒ රාගයට කැමැත්තක් උපදවගත්තා කියන්නේ එයා දුකට කැමති වුණා. ඒ කියන්නේ පෘථග්ජනයා දුකටයි කැමති වෙලා තියෙන්නේ. මහණෙනි පෘථග්ජනයා සැපේ අභිනන්දනය කරනවා කියලා මහණෙනි මේ දුකමයි අභිනන්දනය කර කර තියෙන්නේ කියලා ධර්මී කියන්නේ ඒකයි. ඒතර පෘථග්ජන ශ්‍රාවකයා තමන්ගේ සිතුවිලි ටික තමන්ගේ සිතේ උපදිච්ච රාගයට එයා කැමති මොකද රාගේ දුක බව දන්නේ නැහනේ දැන් අපි දුක බව දැනගත්තොත් නේ දුකෙන් අයින් වෙන්නේ ඒතර එයා දුක කියලා දන්නේ නැහනේ එතකොට එයා රාගයට කැමති වෙනවා රාගේ පදනම් කරගෙන එයාගේ සිත තුල ගොඩනැගෙන සිතුවිලි වලටත් එයා කැමති වෙනවා එතකොට එයාට මොකද වෙන්නේ එතකොට එයා රාගයටත් තණ්හා කරන තමන්ගේම සිතේ උපදිච්ච ඡන්දයටත් එයා තණ්හ කැමැත්තට කැමැත්ත සහ කැමැත්ත පදනම් කරගත්ත සිතුවිලි වලට එයාගේම හිතින් ආසා කරනවා ආදරය කරනවා ඒවට එයා කැමති මේවා උපදිනවට එයා ආසයි එතකොට ඒවට ආසා නිසා එයා මොනවට තමත් ආසා වෙන්නේ ඒවට ආසා නිසා ඒ මට්ටම උද්ගත කරන අරමුණු වලටත් එයා ආසයි එයා රූපයටත් කැමති ශබ්දයටත් කැමති එයාට ලෝකේ රූප ශබ්දාදිය තුල මනාපේවා හොයන්න පුළුවන්. එයා මේ මනාපේවා පරිස්සම් කරනවා. නරමුණු වලටත් ආසයි. එතකොට දැන් එයා බලන්න අවිද්‍යාව නිසා ඒ පුද්ගලයා තුල අවිජ්ජාපජ්ජ සංඛාරා කියලා කිව්ව නෝකට. මොකද්ද? එයා දැන් බලන්න එයා අරමුණු ගැන දන්නෙත් නැහැ. අරමුණු නිසා හට ගන්න සිතුවිලි ගැන දන්නෙත් නැහැ. සිතුවිලි දුක බව දන්නෙත් නැහැ. කාරණා තුනයි ආදා. ඒ දන්නේ නැතිකම අවිද්‍යාව. එතර අවිද්‍යාව නිසා ඇති වෙන දේ විදියට අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට anu dena wadale අවිජ්ජාපච්චය සංඛාරා කියලා. අවිද්‍යාව නිසා සංස්කාර ගොඩ නැගෙනවා කියලා. කොහොමද අවිද්‍යාව නිසා සංස්කාර ගොඩ නැගෙන්නේ? අර යා සිතුවිලි ටික අර මේ සිතුවිලි ටික දුක කියලා දාන්නේ නැති නිසා යා සිතුවිලි වලට යාගේ සිතින් ආසා කරනවා. ඒ සිතුවිලි උද්ගත වෙච්ච මූල බීජය වෙච්ච රාගයට යාගේ සිතින් ආසා කරනවා. ඒතර රාගයට විතරක් නෙමෙයි ආසා කරන්නේ. රාගෙ විතරක් නෙමෙයි ආ උපාදානය කරගන්නේ රාගයට පදනම් වෙච්ච අරමුණත් එයා උපාදානය කරගන්නවා රූප අරමුණත් උපාදානය ඒ රූපේ අරමුණු කරගත්තට පස්සේ මොකද වෙන්නේ රූපේ අරමුණු කරගන්න මට්ටමට එයා උපාදානය කරගන්නකොට එයාගේම සිතමයි උපාදානය කරගන්නේ ඒත් රූපේ අරමුණු වෙන මට්ටම උපාදානය කරගන්නකොට එයාට එළියේ රූපයත් පරිස්සම් කරන්න වෙනවා ඒත් රූපේ පරිස්සම් කරන්න නම් එයාට සිතෙන් සැලසුම් කරන්න වෙනවා කතා කරන්න වෙනවා වැඩ කරන්න වෙනවා එතකොට මොකද වෙන්නේ සංස්කාර අවිජ්ජාපච්චය සංකාර ඊට පස්සේ ඒ සංස්කාර පදනම් කරගෙන යාට මොකද්ද වෙන්නේ ඒ සංස්කාර පදනම් කරගෙන අවිජ්ජාපච්චය සංකාර ඒ සංස්කාර පදනම් කරගෙන යාර අරමුණු ටික වෙනුවෙන්
ඒ කියන්නේ යා යාගේ සිතට යාගේ සිත තුල ඇති වෙච්ච රාගයටත් තණ්හා කරනවා රාගේ පදනම් කරගෙන ඇති වෙන අතිරේක උපක්ලේශ වලටත් එයා ආසයි. ඒ අතිරේක උපක්ලේශ වලටයි රාගයටයි ආසා කරන්නේ එයා තුල ඇති වෙච්ච ඒ සිතුවිලි ටික දුක බව නොදන්නා කමට චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැති කමට. ඒක නොදන්නා කම නිසා මෙයාට මොකද වෙන්නේ රාගයට පදනම් වෙච්ච අරමුණටත් එයා ආසයි. එතකොට එයා හිතටමයි ආසා කරන්නේ. ආරම්මණයටත් ආසයි. ආරම්මණයට ආසා වෙනකොට ඒ අරමුණට පාදක වෙච්ච බාහිර තත්ත්වයක් තියෙනවනේ. එක රූප හරි බාහිර ශබ්ද හරි ඒවටත් ආසයි යා. ඒවටත් ආසා කරනවා. එයා පළවෙනින් යගේ හිතට ආසා කරන්නේ. හිතට ආසා කරලා හිතට ආසා කරපු කෙනා ලෝකයටත් ආසා කරන්න පටන් ගන්නවා. අපි හිතනවා ලෝකයට ආසා කරලා අපි හිතට ආසා කරනවා කියලානේ. නෑ, එතන හිතට ආසා කරනවා කියලා සාමාන්‍ය ලෝකේ කෙනෙක් දන්නේත් නෑ. එයා හිතන්නේ ලෝකයට ආසා කරනවා කියලානේ. එතකොට දැන් එයා පළවෙනින් යගේ හිතට ආසා කරන්නේ. එතකොට එයා එයාගේ හිතට ආසා කරන්නේ යගේ හිත දුක බව දන්නේ නැති කමට. එතකොට එයා එයා බලන්න එයාගේ රාගයටත් ආසයි, රාගේ පදනම් කරගෙන ගොඩනැගෙන සිතුවිලි වලටත් එයා ආසා කරනවා. එතකොට ඒ රාගයට පාදක වෙච්ච අරමුණටත් ආසා කරනවා. ගොඩනැගෙන ආරම්මණයටත් අරමුණට ආසා කරනකොට අරමුණට ප්‍රාමාණික වෙච්ච එළිය රූපයටත් රූපයටත් ආසා කරනවා. ඒ ආසා කරන එක ඇතුළේ එයාට වැඩ අත්හරින්න බෑ. සිතින් කයින් වචනින් ඒ රූපේ පදනම් කරගෙන එයා වැඩ කරන එක අත්හරින්න බෑ එයාට. අත්තරින්න බෑ. දරුවා ඇතුළෙත් ඕක තමයි ඔයගොල්ලන්ට අද වෙලා තියෙන්නේ. දරුවා පරිස්සම් කරන්න උනේ ඔයගොල්ලන්ගේ සිත උපාදානය කරගත්ත නිසා කියලා අපි ওই දේශනාවල කියන්නේ ඒකයි. ඉතින් ඒක ඇතුළේ අපිට ඊට පස්සේ පින්වත් නිමා විශාල ව්‍යාකූල තත්වයකට අපි යන්නේ. එතකොට අපි යන්නේ දුක පැත්තට කියලා අපි දන්නේ නැහැ. දැන් මේ අයි අවිද්‍යාව ඇතුළේ ඉන්නේ. එතකොට දැන් ඒ විදියට ඒ පුද්ගලයා තුළ මේ වෙනුවෙන් වැඩ කරනකොට ක්‍රියාත්මක වෙනකොට සැලසුම් කරනකොට එයා තුළ ගොඩනැගෙන කර්මය ඒක තමයි සංස්කාර ටික. ඒක තුළ ගොඩනැගෙනවා අපිට පේන්නේ නැති ඉන්ද්‍රිය අධ්‍යක්ීම් සීමාවට අහු වෙන්නේ නැති ශක්තියක්. ඒ ශක්තිය තමයි මේ රූපය මේ පෙර අරමුණු පදනම් කරගෙන අරමුණ වටේට ගොඩනැගිච්ච සිතුවිලි පදනම් කරගෙන සිතුවිලි දුක බව අවබෝධ කරගන්න බැරුව පෙර ජීවිතයේ දැන් මේක හදලා තියෙන ප්‍රමාණයේ කඩා වැටෙනකොට ඒක ඇතුලේ ගොඩනැගෙන ශක්තිය තමයි ඊළඟට ඔගොල්ලන්ගේ විඥාණයට හයිය දෙන්නේ. ඒක තමයි සංඛාරපච්ච විඥානං කියන්නේ. එතකොට මේ විඥාණය පිහිටනකොට ඕගොල්ලන්ට අරමුණ ගැනත් දන්නේ නැතිකමට, අරමුණ නිසා අරමුණ වටේ ගොඩනගෙන සිතුවිලි දන්නේ නැතිකමට, සිතුවිලි දුක බවත් දන්නේ නැතිකමට ඕගොල්ලෝ සමහර වෙලාවට සාවද්ද්‍ය වශයෙන්ුත් ඒවට ප්‍රතිචාර දක්වනවා, නිර්වද්ද්‍ය වශයෙන්ුත් ප්‍රතිචාර දක්වනවා, යහපත් විදිහට ප්‍රතිචාර දක්වනවා, අයහපත් විදිහට. ඒත් යහපත් විදිහට ඕ යහපත් විදිහට ප්‍රතිචාර දක්වන එක අනුව ඕගොල්ලන්ට විඥාන පත්‍යා නාම රූපං නාම රූප ටික හම්බ වෙනවා. සමහරට නිරේ, සමහරට ප්‍රේත ලෝකේ නාම රූප මෙහිම හම්බේ කියලා කියන්න බෑ. එතකොට ඒ විදියට නාම රූප ටික සකස් වෙනකොට ඒ එදාට ආයෙත් නාම රූප ටික සකස් වෙනකොට පින්වත්නි ආයෙත් අරමුණු ඇසුරු කරන්න පුළුවන් මට්ටමට හැහැදෙනවා. අරමුණු ඇසුරු කරන්න පුළුවන් මට්ටමට හැහැදෙනවා. හැහැදෙනකොට ඉතින් මේ ධර්මයක් නැතිකමටම නිමේ වෙලා තියෙන්නේ. හැහැදෙනකොට ඇහෙන් අරමුණු ගන්නකොට ඒ ගන්න අරමුණු පදනම් කරගෙන අරමුණු වටේට ආයෙත් අද වගේම එදාටත් හෙටත් ඔය විදියටම සිතුවිලි අරමුණු වටේට ගොඩනැගෙනවා. ඒ සිතුවිලි ටික දුක බව දාන්න නැතිකමට ඕගොල්ලෝගලංගෙම සිතින් ඒ සිතුවිලි ටික උපාදානය කරගෙන අනාගතයේ ආයෙත් පින්වත්නි ආයතනයන්ගේ ස්පර්ශය එදාටත් සිද්ධ වෙනවා. ඒ ස්පර්ශය සිද්ධ වෙනකොට එදාටත් ඕගොල්ලන්ට දුක මොකද්ද සැපේ මොකද්ද කියලා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ නේද? එදාට සැපේ දුක මොකද? එතකොට ඔයගොල්ලෝ මොකද කරන්නේ? අරමුණ පැස්තින්ම සැපේ හොයාගෙන යනවා එදාටත්. අරමුණු ටික ඇසුරු කරගෙනම ඔයගොල්ලෝ එදාටත් සැපේ හොයාගෙන යනවා. එතකොට අරමුණු ටික පදනම් කරගෙන එදාටත් සැපේ හොයාගෙන යනකොට පින්වත්නි ඕගොල්ලෝ ඕගොල්ලන්ගේම සිතට තණ්හා කර කර තණ්හා කර කර ඕගොල්ලෝ තුල හටගන්න වේදනාවටම තණ්හා කර කර ඕගොල්ලෝ ඉස්සරහට යන්න වෙන ඕගොල්ලන්ගේ කතාව අනාගතයේ වේදනා පච්චය තණ්හා. එතකොට ඕගොල්ලෝ ඒ ඕගොල්ලන්ගේම සිතට ආසා කරන ඕගොල්ලන්ගේම සිත උපාදානය කරගෙන අද මේ වෙන දේ ඉස්සරහටත් ওই විදිහටම වෙනවා. එහෙනම් අපිට මේ පටිච්ච සමුප්පාදය තුලින් අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ අපට අවබෝධ කරගන්න බැරි වීම මතු වුණේ කාරණා තුනක් ගැන අපට සංවේදී වෙන්න බැරි වෙච්ච නිසා. ඒතර ඔය ඉස්සරහට වෙන දේ වගේම පිටිපස්සට වෙලා තියෙන්නේ තෝකමයි.
මේ පෙරජීවිතයේදීත් ඕකමයි අපිට වෙලා තියෙන්නේ. එහෙනම් පෙරජීවිතේ අපි මේ අද වෙනකොට මේ විදියට අපි මෙතනට ආවේ ඇයි? ආවේ අපිට පෙර සසරේදී අරමුණු දැනගන්නටත් බැර වුණා. රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියන අරමුණු ගැන අපි දැනන් හිටියෙත් නැහැ. අරමුණු වටේ තමයි සිතුවිලි හටගන්නේ කියලා අපි දැනන් හිටියෙත් නැහැ. අපිට එහෙම කිසිම කෙනෙක් කියලා තිබ්බේ නැහැ. මෙහි කිව්වෙත් නැහැනේ අපිට. මේ බුද්ධ ශාසනේ හම්බෙලත් කිව්වේ නැහැනේ අපිට. අපිට කිව්වේ මෙහෙම මේ සක්‍ර දේවේන්ද්‍රයා කියලා කෙනෙක් ඉන්නවා. එහේ දිව්‍ය ලෝකේ ගියපු අය ඉන්නවා. ඒගොල්ලෝ දන් දීපු අය. ඒගොල්ලෝ බණ අහපු අය. ඒගොල්ලෝ මේගොල්ලන්ගේ මෙහෙම දිව්‍ය අප්සරාව මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා. මේ විදියට ඉන්නවා. ඒගොල්ලෝ මල් පූජා කරලා දිව්‍ය ලෝකේ ගියා ඉන්නවා. බත් පූජා කරලා ගියාපු අය ඉන්නවා කියලා ඕවනේ කිව්වේ. එතන අපිට කිව්වේ නැහැ මේ වෙලාවේ මොකද්ද අපිට ඉලක්කයට ප්‍රශ්නේ මොකද්ද කියලා කිව්වේ නැහැ ගොඩක් වෙලාවට. හැබැයි දැන් ඉලක්කයට ප්‍රශ්නේ මොකද්ද කියලා මේ වෙල කාලේ මතු වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති කෙනෙකුට මේ අමා පැන වළඳන්න පුළුවන්. මේ අමා පැන් තොටින් කැමති කෙනෙකුට වතුර බීල යන්න පුළුවන්. ඉතින් වතුර බීල කෙනෙක් ඕන කෙනෙකුට පිපාසය සංසිඳව ගන්න පුළුවන්. ඉතින් පිපාසය සංසිඳව ගන්න මට්ටමට හොඳට සස්ත්‍රීක අමා වර්ෂාවෙන් මේ මහපොළොව තෙමී තියෙනවා. හැබැයි මේ තෙමිච්ච විදියට ආයිසරට තෙමින්නේ නැහැ. මේ තෙමුණ විදියට ඉස්සරහට තෙමෙන්නේ නැහැ මනුස්ස ලෝකෙට ආව. එහෙනම් අපි මේ වෙලාවේ බලයි මේ වෙලාවේ පුළුවන් තරම් අරමුණු ටිකමයි අවබෝධ කරගන්න ඕනේ. එතකොට අරමුණු ටික අවබෝධ කරගන්නකොට අපිට තව දෙයක් අවබෝධ කරගන්න ඕන. අරමුණකින් තොරව සිතුවිලි හටගන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් කියනවා නම් අරමුණින් තොරව සිතුවිලි හටගන්නවා කියලා එක කවදාවත් වෙන්නේ නැහැ. දැක දකින මට්ටමින් තොරව, අහන මට්ටමින් තොරව, දැනෙන මට්ටමින් තොරව ධම්මාරම්මණයන් අනුව හිත පවතින්නේකින් තොරව කවම කවදාකවත් පින්වත්නි සිතුවිලි ජනිත වෙනවා කියලා කවුරු හරි කියනවා නම් ඒක වෙන්නේ නැති දෙයක්. වෙන්නේ නැති දෙයක්. එහෙනම් ඕගොල්ලෝ අරමුණක් දැනගන්න ඕන, අරමුණේ වටේ ගොඩ නැගෙන සිතුවිලිත් දැනගන්න ඕන, සිතුවිලි පදන සිතුවිලි දුකක් විදිහටත් දැනගන්න ඕන. ඉච්චරයි. එතකොට ඒත්කොට අවිද්‍යාවයි දුර්වල වෙන්නේ. අවිද්‍යාව තමයි ඕගොල්ලන්ගේ දුර්වල වෙන්නේ. එතකොට මේ විදියට ගොඩ නැගෙනකොට ඕගොල්ලෝ ඊළඟටත් දැනගන්න ඕන තව දෙයක් දෙවෙනි පෙළේදී. ওই විදියට ඕගොල්ලෝ දැනගන්න ඕන දැන් ඉස්සලා පඩේ අවිජ්ජාපච්චා සංඛාරා කියලා කිව්වේ ඕගොල්ලන්ට වෙන්න තියෙන දේ මේකයි කියලා කියන්නේ. නමුත් ඕගොල්ලෝ හරියටම මේ කතාව දැනගෙන ඕගොල්ලෝ මේ වෙලාවේ කරන්න ඕන දේ අපි දැන් මේ කියන්නේ. දැන් අද මේ ඉන්න මට්ටමේදී ඕගොල්ලෝ කරන්න ඕන දේ. එහෙනම් ඕගොල්ලෝ ඉන්න මට්ටමේදී ඔක්කොම අතාරින්න තියෙන වැඩ ඔක්කොම ඕව කරන ගමන්ම ඕගොල්ලෝ මේ වෙනකොට එක එක දෘෂ්ටිවල ඉන්නේ ඔක්කොම අතාරින්න. වැඩ අතාරින්න කියලා නෙමෙයි කියන්නේ, යුතුකම් වගකීම් ඒවා අතාරින්න නෙමෙයි කියන්නේ. ඕගොල්ලෝ ඒ ඔළුවේ පාටවගෙන ඉන්න දෘෂ්ටි ටික ඔක්කොම අතහැරලා දාන්න. ඔක්කොම අතහැරලා ඕගොල්ලෝ මේ ටික කරලා බලන්න මාසයක් දෙකක් තුනක් යනකොට ඕගොල්ලෝ සංසිඳෙන්න පටන් ගන්නවාද කියලා. පටන් ගන්න නැත්නම් අද ඒක ආයෙත් කරන්න. ඔය දැන් ඉන්න දෘෂ්ටිගත වීමක් තියෙනවනේ. ඔක ආයෙත් කරා. පුදුම දෘෂ්ටිවල පින්නත් මිනිස්සු ඉන්නේ. ඒවා ආයේ කඩන්න ලේසි නෑ. පුදුම දෘෂ්ටිවල ඉන්නේ. ඒ නිසා ඕගොල්ලෝ අවංකව ධර්මයට කැමැත්තක් තියෙනවා නම්, ධර්මයට උනන්දුවක් තියෙනවා නම්, ධර්මයට උවමනාවක් තියෙනවා නම් ඕගොල්ලෝ අවංකව මේ වැඩේ කරන්න පින්නත්. මේ වැඩේ අවංකව කරලා බලන්න. නිවෙනවා. එතකොට දැන් ඕගොල්ලන්ට මේ වෙලාවේ මොනවද කරන්න තියෙන්නේ? අරමුණ දැනගන්න ඕන, අරමුණු වටේ ගැඩ නැගින සිතුවිලි ගැන දැනගන්න, සිතුවිලි දුක බව දැනගන්න ඕන. ඔන්න ඔය ටික වර්තමානයේ අපිට හැකියාවක් තියෙන්න ඕන. දැන් මේ වෙලාවේ බලන්න, මේ වෙලාවේ ඔගොල්ලන්ට අරමුණු මුණ ගැහෙන්නේ. ඔගොල්ලෝ හිතාගෙන මාව මුණ ගැහෙනවා කියලානේ. මම හිතාගෙන ඔබව මුණ ගැහෙනවා කියලා. මේ බණ හඬාපු උපාසකම්මල ටික තමයි මට මුණ ගැහෙන්නේ කියලා. නමුත් මට අරමුණු මුණ ගැහෙන්නේ. ඒ අරමුණ ඇතුලේ මගෙන් බණ හඬාපු උපාසකම්මලා ඉන්නවා කියලා මගේ ඇතුලේ වැඩ කරන ගතියක් තියෙනවා. මේ ඕගොල්ලෝ වෙනුවෙන් බණ කියන හාමුදුරුව කෙනෙක් ධර්මාසනෙ ඉන්නවම කියලා ඕගොල්ලන්ගේ ඇතුලේ වැඩ කරන අදහසක්. අනේ වැඩ කරන අදහසට අපි කියනවා පුද්ගල දෘෂ්ටිය කියලා. ඒක ඇතුලේ අපිට තියෙන ආත්මීය සත්ව පුද්ගල ස්වභාවයකින් ගත්ත දිට්ටිගත වීමක්. ඔය දෘෂ්ටිය තියෙනකන් සක්කාය දිට්ටිය කඩන්න බෑ. ඕගොල්ලෝ මේ විදියට දැක්කොත් මට අරමුණු මුණ ගැහෙනවා. ඒකේ අපිට පුද්ගල භාවයක් අහුවෙන්නේ නැහැ. දකින මට්ටම ඇතුළෙම පොඩි තියෙන යථාර්ථවාදීකමක්. අරමුණු මුණ ගැහෙනවා. අරමුණු පදනම් කරගෙන අරමුණ වටේට සිතුවිලි හට ගන්නවා මට. සිතුවිලි හට ගත්තාට පස්සේ ඒ සිතුවිලි ටිකම නේද දුක. බලන්නකෝ සිතුවිලි නැත්තම් අඬන්න හේතුවේ දෙන්නේ. එළියේ ලෝකයක් තියෙන නිසා අපි අඬන්නේ. එළිය ලෝකයේ සත්‍ය වශයෙන් සිද්ධ වෙච්ච සංසිද්ධියක් නිසා අපි කවදාවත් අඬන්නේ නැහැ. අපි අඬන්නේ පින්වත්නි
සිතුවිලි නිසා. පින්නත්න අපට අතීත දේවල් ආවර්ජනය වෙනකොට අතීතය අරමුණු කරගෙන ධම්මාරම්මනේ අනුව සිත පවතින එක ඇතුළේ අපිට අඩන්න පුළුවන්. අනේදා මෙහෙම වුණා නේද, මෙහෙම වුණා නේද කියලා ඉකි ගගා මිනිස්සු අඩන්නේ නැද්ද? ඇයි අඩන්නේ? ධම්මා ඒ වෙලාවේ ධම්මාරම්මනේ මේ වෙලාවේ දැක්ක දෙයක්වත් අහපු දෙයක්වත් දැනුණු දෙයක්වත් නිසා නෙමෙයි, ධම්මාරම්මන පදනම් කරගෙන මේ වෙලාවේ යාට සිතුවිලි ගලනවා. ඒ සිතුවිලි තමයි දුක. ඒකයි අඩන්නේ. සිතුවිලිමයි දුක. එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඔව් ධම්මාරම්මනේ අනුව නම් එහෙම තමයි. ඒ වුණාට රූපාරම්මනේ අනුව මේ වෙලාවේ ඇත්තටම එළිය දෙයක් වෙච්ච නිසානි කියලා ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන්. අර ආත්ම දෘෂ්ටියට. ඇරපු ආත්ම දෘෂ්ටිය නිසා යථාර්ථවාදී චින්තනයක් නැතිකමට එළියේ දෙයක් තියෙනවා, ඇතුළෙත් මම ඉන්නවා, එළියෙත් ඔයා ඉන්නවා වගේ දෙපැත්තට බලන අන්තෝජටා බහිජටා කියන ඇතුළෙත් අර පුද්ගලාර්ථයකින් ගැට ගැහිච්චකමක්, බාහිරත් පුද්ගලාර්ථයකින් ගන්න පුළුවන් දේවල් තියෙනවා කියලා ගැට ගහ ගත්තකමක් අපිට තියෙනවනේ. ඒකට කියන්නේ ආත්ම දෘෂ්ටියනේ. ඒ ආත්ම දෘෂ්ටිය නිසා ඕගොල්ලන්ට මේ වෙලාවේ නෑ ලෝකයක් තියෙනවම කියලා වැටහෙන්න පුළුවන්. නමුත් ලෝකයක් තියෙන කම නෙමෙයි පින්නත්නේ, ලෝකේ තියෙන බවට සිතුවිලි තියෙනවා ඕගොල්ලන්ට මේ වෙලාවේ. ලෝකයක් තියෙන බවට සිතුවිලි තියෙනවා. ඒ සිතුවිලි ටිකම තමයි අභ්‍යන්තරයේ කලඹවන්නේ. එළිය රූපවලට ඔබේ අභ්‍යන්තරයේ කලඹවන්න බෑ, අවුස්සන්න බෑ. ඒ සිත ඔයගලගේ සිතුවිලි ටිකමයි දුක. ඔයගොල්ලෝ ඔය වචන තුන විතරමයි අවබෝධ කරන්න ඕන, තේරුම් ගන්න ඕන, නිවන් දකින්න ඕන. මොකද ඔය වචන තුනේ හරිම අර්ථය දන්නේ නැතිකමමයි අවිද්‍යාව. ඔය වචන තුන ඇතුලේ අරමුණු පිළිබඳවත්, අරමුණු වටේ ගොඩනැගෙන සිතුවිලි පිළිබඳවත්, සිතුවිලි දුකක් විදියටත් දකින්න බැරිකම නිසාමයි පින්නත්නේ ඕගොල්ලන්ගේ සිතුවිලි වලට ආසා කරන්නේ. සිතුවිලි වලට ආසා කරන්න ගින් අරමුණු වලට ආසා කරන්නේ. අරමුණු වලට ආසා කරන්න ගින් අරමුණු වලට ප්‍රාමාණික වෙච්ච එළිය ලෝකයට ආසා කරන්නේ. ඒ ආසා කරන එක ඇතුලේ මොකද්ද වෙන්නේ? පින්වත්නි, සංස්කාරයි ගොඩනගන්නේ. අවිජ්ජා පච්චයා සංඛාරා. අවිද්‍යාව නිසා ඔය ඇත්තොන්ට උනේ සංස්කාරම ගොඩනැගෙන එක. ඔය වචන තුන හරියටම වර්තමානයේ දකින්න පුළුවන් හැකියාවට තමයි සතිය කියන්නේ. වර්තමානයේ මොක දකින්න හැකියාවටයි සතිය කියන්නේ. ඒක තරම් ලොකු කුසලතාවයක් වෙන ලෝකේ නෑ. වර්තමානයේ අරමුණු ටික ඔයගලන්ට වැටහෙනවා නම් පුද්ගලික වැටහෙන්නේ නෑ. ඕගලන්ට අරමුණු ටික දුක කියලා වැටහෙනවා නම් ලෝකයේ පිළිමත උපේක්ෂාවක් පවතිනවා. අරමුණු ටික පදනම් කරගෙන ගොඩනැගෙන සිතුවිලි ටික දුකක් විදියට වැටහෙනවා නම් පින්වත්නි, ඕගොල්ලෝ මනාප අරමුණ ඉස්සරහයි අමනාප අරමුණ ඉස්සරහයි දෙකම මැදින් හිටගෙන ඉන්න උපේක්ෂාවේ. එක ගන්නෑ පින්වත්නි බරපතල අර්ථයකින් ඇතුළට. ඒ වර්තමානයේ ওই මට්ටමට ඉන්න බෑ. ඒක ඒ ඉන්න බැරි මට්ටම නිසා තමයි පින්වත්නි අපට බුදුරජාණන්සේගේ භූමියට එන්න බැරි වුණේ. ඒ භූමියට එන්න නම් එයා තව දුරටත් සැලසුම් කරන්න ඕන. මේක දැනගන්න ඕන. මේක දැනගන්න එකට තමයි සුතමය ශ්‍රාවකයා කියලා කියන්නේ. ඇතර මේක දන්න කෙනාමයි ආර්ය ශ්‍රාවකයා වෙන්නේ. මේක දන්න කමමයි ආර්ය ශ්‍රාවකයා. ඒ කියන්නේ සුතවාර්ය ශ්‍රාවකෝ. ආර්ය ශ්‍රාවකත්වයේ ඉන්නේ මොකෙන්ද? ශ්‍රුතවත් කමෙන්. බණහලා ඉන්නේ එක. බණහලමයි ඒක ඉන්නේ. එතනින් පස්සේ අර සෝතාපන්න ශ්‍රාවකත්වයේ දක්වා එයාට ප්‍රතිපත්තිය වඩන්න වෙනවා. හැබැයි සෝතාපන්න ශ්‍රාවකත්වයට ප්‍රතිපත්තිය වඩන්න උනාට ඕගොල්ලෝ බුදුරජාණන්සේගේ ශ්‍රාවකත්වයේ මත කොන්දේ කෙලින් තෙල වාඩි කරවන්නේ ධර්ම ශ්‍රවණේමයි පින්නොත්. බලන්න ඕගොල්ලෝ මේ දේශනාව අහලා තමයි මේක තේරුම් ගන්නෙ. එතකොට දැන් සුතවා අරිය ශ්‍රාවකෝ කියන්නේ ඔන්න ඕකට පින්නොත්නේ. සෘතවත් අරිය ශ්‍රාවකයා කියන්නේ මේ ඔක්කොම පොත් කියවලා ඔහ හැම හාමුදුරුවන්ගෙන් බණ අහලා පුළුවන් තරම් බණ ගොඩක් දරාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. එයා අරමුණු ටිකක් දන්නවා. අරමුණු වටේට සිතුවිලි ගොඩනැගෙන බවක් දන්නවා. සිතුවිලි ටික දුක බවක් දන්නවා. අන්න සෘතවත්කම. සෘතවත්කම කියන්නේ ඔන්න ඕක දන්නේ නෑනේ වර්තමානයේ. ඕක දන්නේ නැතිකමට මොකද වෙන්නේ? එයා අරමුණ පදනම් කරගෙන සිතුවිලි ගොඩනැගෙනකොට සිතුවිලි ටික පදනම් කරගෙන දුක ගොඩනැගෙනකොට ඒ සිතුවිලි ටිකම යාගෙම සිතින් අල්ල ගන්නවා. ඒ සිතුවිලි ටික විතරක් නෙමෙයි අල්ලගන්නේ. ඒ සිතුවිලි වලට පදනම් වෙච්ච අරමුණු ටිකත් අල්ල ගන්නවා. අරමුණ විතරක් නෙමෙයි අල්ලගන්නේ පින්වත් නී. අරමුණු වලට පාදක වෙච්ච එළිය රූපත් අල්ල ගන්නවා. එළිය ශබ්දත් අල්ල ගන්නවා. ඉතින් පැටලෙන්න පුළුවන් ඊට පස්සේ. ශබ්දත් එක කොයි තරම් පැටලෙනවද? සබ්දෙත් එක කොයි තරම් අපි පැටලෙනවද බලන්නකෝ. පුදුම තරම් පැටලෙනවා. දැන් මේ අපි කියන සමහර වචනකින් පැටලෙන්න පුළුවන් සමහරට කෙනෙක්. එක වචනකින් පැටලෙන්න පුළුවන්. සබ්දත් එක කොයි තරම් මිනිස්සු පැටලෙ. ඇයි ඒ? එයාට මේ සුතවත් ආර්ය ශ්‍රාවකකම නැහැ. සුතවත් ආර්ය ශ්‍රාවකකම නැහැ.
එතකොට ඒක හොඳට තේරෙනවා. දැන් මට මතකයි එක වතාවක් අපේ භාවනාව අපේ මේ වැඩසටහනකදී අපි මේ මේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳ බුදු ගුණ තියෙන කවියක් කිව්වා කියලා භාවනා ඒ කාන්තාව සිල් සමාදන් වෙන එක අත්හැරලා ගිහින් තිබ්බා. මට ලියුමක් ලියලා මට කියලා තිබ්බා මේ පණිවිඩයක් කියවලා, මේ මොකද මේ මම ආවි මෙහෙම ඒ වැඩසටහනට. ඉතින් මේ කොයි ඔබ වහන්සේ මේ කවි කියනවා, අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ වහන්සේ වගේ කෙනෙක්ගෙන් කවි, ඒ නිසා මං අතහැරලා ආවෙන්න කියලා. එතකොට යා කොච්චර සද්දෙත් එක පැටලිලාද? ඔයගොල්ලෝ හිතනවාද ඒ වගේ බොහොම ලාමක විදියට සද්දෙත් එක පැටලෙන කෙනෙක් පංචස්කන්ධය අතාරී කියලා? කවදාවත් කරන්න බෑ. ඇයි එහෙම පැටලෙන්නේ? එයාට අපි දොස් නොකියන්න ඕන, දොස් කියන්න ඕන නෑ. ඇයි යා පැටලෙන්නේ? එයා මේ බණහගෙන ධර්මයට ආවට එයා අරමුණු ටික ගැන යා දන්නෙත් නෑ. අරමුණු ටික වටේට සිතුවිලි ගොඩ නැගෙන බව දන්නෙත් නෑ. සිතුවිලි ටික දුක බව දන්නෙත් නෑ. ඒ නිසා එයා යාගේ සිතුවිලි ටිකම උපාදානය කරගත්තා. ඒ සිතුවිලි ටික විතරක් නෙමෙයි උපාදානය කරගත්තේ, එළියේ ඒ ශබ්ද අරමුණත් උපාදානය කරගත්තා. ඒ ශබ්ද අරමුණ විතරක් නෙමෙයි උපාදානය කරගත්තේ, ඒ ශබ්දේ මතු කරපු එළියේ භික්ෂුවකුත් ඉන්න. ඔය වගේ භික්ෂුවකින් මම ඔය වගේ සද්දයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා එයාට ගැටෙන්න පුළුවන් එළියේ භික්ෂුවකුත් හම්බ වෙනවා. ඊට පස්සේ මොකද උනේ? ඒකට අනුව එයා ප්‍රතිචාර දක්වන්න ගියන් එයාගේ සීලයත් අත්හැරලා සමාධියත් අත්හැරලා එයා එළියට බැස්සා. ඒකෙන් එයාමයි අමාරු වැටුනේ. එයාමයි අමාරු වැටුනේ. ඇයි? සුතවත් ආර්ය ශ්‍රාවක කමට අදාළ ප්‍රාමාණික වැඩපිළිවෙල නැහැ. හැබැයි මතක තියාගන්න මේක විතරක් නෙමෙයි දැනගන්න ඕන. පින්වත්නි, අරමුණු ටික ගැන දන්නෙත් නැත්නම්, අරමුණු ටික ගැන දන්නෙත් නැත්නම්, අරමුණු වටේ ගොඩනැගෙන සිතුවිලි ටික ගැන දන්නෙත් නැත්නම්, සිතුවිලි ටික දුක බව දන්නෙත් නැත්නම්, එයා මොකද වෙන්නේ? එයා ඒ අරමුණු ටික පදනම් කරගෙන එයා පණව ගන්නවා එයාගේ සිතින්ම. ඔන්න ඊළඟට වෙන අරබුදේ. එයා එයාගේ සිතින් පණව ගන්නවා දෙවනි පෙළේදී. ඒ පණවා ගැනීමට අදාළව ඊට පස්සේ නැවත නැවත සිතුවිලි සමුදේ වෙනවා. මේ සිත කියන්නේ මහ පුදුම දෙයක් පින්වත්නි. දැන් මොකද්ද මම මේ කියන්නේ? අරමුණු දන්නෙත් නැත්නම්, අරමුණු වටේ ගොඩ නැගෙන සිතුවිලි දන්නෙත් නැත්නම්, සිතුවිලි දුක බව දන්නෙත් නැත්නම් මොකද වෙන්නේ? එයා තුල ගොඩ නැගෙන අරමුණු ටිකම එයාගේ ඇතුලේ යම් පැනවීමක් සිද්ධ කරනවා. ඕකට තමයි අපි ප්‍රඥප්තිය කියලා කියන්නේ. පණව ගන්නවා. පණව ගන්නවා පැති කීපයකින් පින්වත්නි. අපි මෙහෙම හිතමු. දැන් අපිට අපි යමක් දකින්නවා කියලාම හිතමු. අපි යමක් දකින්නවා කියලාම හිතමුකෝ. එතකොට ඒ දකින්න දේ පදනම් කරගෙන එයා පණව ගන්නවා පින්වත්නි. එයා සිතින් පණව ගන්නවා. කොහොමද? ඒ දැකපු දේ උස මහත පණව ගන්නවා හිතින්. එයා ඒකේ ප්‍රමාණයේ පණව ගන්නවා පින්වත්නි. නමුත් එීම පණව ගත්තේ ඒක ඇතුලේ ඒ පණවා ගැනීමත් එක්කම පින්වත්නි, සත්ව පුද්ගල භාවයකිනුත් පණව ගන්නවා. ගැහැණියෙක්, ස්ත්‍රියක්, පුරුෂයෙක් දැක්ක දේ පණව ගන්නවා. ওই විදිහට සත්ව වශයෙන් පණව ගැනීමකුත් තියෙනවා. සංස්ථාන වශයෙන්ුත් පණව ගන්නවා. පළල් බවක්, දිග බවක්, උස බවක්, කළු බවක්, සුදු බවක් කියලාත් පණව ගන්නවා සිතින් දකින්න එක. ඒ වගේම පින්වත්නි, ඒ පුද්ගලයා තුළ සත්වයේ කියලාත් පණව ගන්නවා දකින්නේ. ස්ත්‍රියක්, පුරුෂයෙක් කියලාත් පණව ගන්නවා. ඒ විතරක් නෙමෙයි, දිසා වශයෙන් උත් පණව ගන්නවා. ඔය දැක්ක දේ අහවල් දිසාවේ, අහවල් පැත්තේ කියලාත් එහෙමත් ඔළුවට ගන්නවා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි, ඒ පුද්ගලයා තුළ කාල වශයෙන් උත් පණව ගන්නවා. කාල වශයෙන් උත් පණව ගන්නවා දකින්නේ. මේ විදියට එයා එක එක විදියට පණව ගන්න. ඔච්චර නෙමෙයි, තව තව විදියට පණව ගන්නවා. සිතින් පණවා ගන්නවා. ඒ පණවා ගත්ත එක ඇතුලේ ඊට පස්සේ ආයෙත් සිතුවිලි ගලනවා. දැන් මම මේ මොකද්ද කියන්නේ? පින්වත්නි, මේ පුද්ගලයා තුල අරමුණු දැනගන්නෙත් නැත්නම්, අරමුණු දන්නෙත් නැත්නම්, අරමුණු වටා ගොඩ නැගෙන සිතුවිලි ගැන දන්නෙත් නැත්නම්, සිතුවිලි ටික දුක බව දන්නෙත් නැත්නම්, එයා අරමුණ ඇතුලේ එයාගේම සිතින් පණව ගැනීමක් කරනවා. කොහොමද පණව ගන්න? අර්ථ වශයෙන් පණව ගන්නවා. ඒ කියන්නේ ඕනම අරමුණක් අවිද්‍යා සහගත සත්‍යය, ඕනම අරමුණක් පදනම් කරගෙන එයා පණව ගන්නවා එයාගෙම සිතින්. එයාට සාපේක්ෂව එයා පණව ගන්න. ඒක යථාර්ථය නෙමෙයි. ඒක එයා පණවගත්ත විදියට අනුව තමයි එයාට සිතුවිලි ගලන්නේ. ඒකයි ලෝකේ හැම දෙයක් නිසා හැමෝම අඬන්නේ නැත්තේ. එයා පණවගත්ත විදියට අනුව වටිනාකම් පෙනුනට අනිත් අය ටික වටිනාකම් පේන්නේ නැත්තේ ඒකයි. දැකින දේ, අහන දේ, දැනෙන දේ, හිතෙන දේ ආ පණව ගන්නවා සිතින්. ඊට පස්සේ මොකද? පණව ගැනීමට අනුවත් සිතුවිලි ගලනවා. ඒ පණව ගැනීමට අනුව සිතුවිලි ගලන එක දුක කියලා හදන්නෙත් නැහැ.
ඒනම් යා වචන හයක් ගැන අර්ථය දැනගන්න ඕන. වචන හයක් ගැන අර්ථය දැනගන්න ඕන. මොනවද වචන හය අර්ථ උනාය තහගන්න? ඒ පුද්ගලයා අරමුණු දැනගන්න ඕන. අරමුණු වටා සිතුවිලි දැනගන්න. ඇයි අරමුණු වටා සිතුවිලි දැන? අරමුණින් තොරව සිතුවිලි හටගන්නේ. ඕගොල්ලෝ හොඳට මම මේ කියනවා කල්පනා කරන්න. අරමුණු අත්දකපු නැ. අරමුණකින් තොරව කවදා හරි සිතුවිලි හටගෙන තියෙනවද? කවදාවත් නැහැ පින්වත්නි. අරමුණෙන් තොරව සිතුවිලි හට නොගන්නා නිසා තමයි පින්වත්නි අපට මේ අරමුණු ඇසුරු නොකරන වෙලාවට ලෝකේ කිසිම දෙයක් වැටහෙන්නේ නැත්තේ. දැන් මේ වෙලාවේ මාන ධම්මා රම්මන වශයෙන් දරුවා වැටෙහෙන්නේ නැත්නම් දරුවා සම්බන්ධ සිතුවිලි හිතට නැහෙනි. ධම්මා දරම් ඒ කියන්නේ මානසිකව ස්පර්ශ කරන්න වෙන්නේ මෙතන දරුවා නැහෙනි. මේ වෙලාවේ ඕගොල්ලන්ට දරුවා ගැන කල්පනා කරනකොට ධම්මා රම්මනේ තමයි හිත තුල ගොඩ නැගෙන්නේ. දම් ඒකට අනුව පින්වත්නි දරුවා කෙරෙහි සෙනෙහස උපදින්න පුළුවන්, රාගය උපදින්න පුළුවන් දරුවා කෙරෙහි. මේ වෙලාවේ ඒ වෙලාවේ මානසික ස්පර්ශය ඇතුලේ ධම්මාරම්මණය අනුවයි පින්වත්නි ඕගොල්ලන්ගේ සිතට සිතුවිලි වැටහෙන්නේ. මේ බණහගනිද්දි වැටහෙන්නේ නැහෙනි. දරුවා අරමුණු වුණාම දරුවා අරමුණු වෙච්ච තැනක දරුවා සම්බන්ධ සිතුවිලි වැටහෙනවා. නැත්තම් අපිට සිතුවිලි මොකක්වත් නැහැ. දරුවා ගැන අපි දන්නෙත් නැහැ. මොකක්වත් නැහැ නේ ඔළුවේ. ඇයි ඔළුවේ නැත්තේ? මේ හැමතැනින්ම අරමුණු කර කර අරමුණු කර කර සිතුවිලි එකපාර උපද්දව ගන්න බෑ. මොකද ඔගොල්ලෝ මේ වෙලාවේ බණහගෙන ඉන්නේ. මේ වෙලාවේ බණහගෙන ඉන්නකොට ඕගලන්ට සබ්දාරම්මණේ තුල ඕගලන්ගේ හිත පවතින්නේ. ඒකට අනුව සිතුවිලි හටගෙන තියෙන්නේ. ඒ නිසා තමයි මේ බණහගෙන ඉන්නකොට රාගයේ මේ සද්ධාව ඉපදිලා තියෙන හිති. බණහගෙන ඉන්නකොට රාගය උපදින්න නැතුව සද්ධාව උපදලා තියෙන එකයි ඕගලන්ගේ හිතේ මේ වෙලාවේ. එතකොට මේ විදියට ඔයගොල්ලෝ දැක්කොත් එහෙම දැන් ඔයගොල්ලෝ මේ වචන හය ගැන හොඳට මතක තියාගන්න. මේ ටික දැක්කොත්, මේ ටික අඳුනගත්තොත්, මේ ටික අවබෝධ කරගත්තොත් ඔයගොල්ලෝ සෝතාපන්න වෙලාමයි නවතින්නේ. සෝතාපන්න නොවියා මැරෙන්න විදියක් නැහැ යා පින්වත්නි. එතකොට යා දැනගන්න ඕන මොකද? අරමුණු ගැන ටික දැනගන්න ඕන. අරමුණු කීපැත්තකින් ගලන්න? අරමුණු කීපැත්තකින් අපිට මුණ ගැහෙනවද? හය පැත්තකින්. එතකොට අරමුණු හය පැත්තකින් මුණ ගැහෙනවා. අරමුණු හය පැත්තෙන් මුණ ගැහෙන එකේ ප්‍රබලම අවකාශයක් තමයි මොකද්ද? ධම්මාරම්මන. ඇයි ධම්මාරම්මන ප්‍රබල? අර දැක්ක රූප ගැන ආයෙත් ආවර්ජනය කරන්න පුළුවන්. ඇසෙන් ගත්ත එක මේ වෙලාව විතරයි. ඇහැ දුරවලයි එහෙනම්. කනින් ගන්න එක මේ වෙලාව විතරයි. ආයෙ කනින් ඊට පස්සේ ආයෙ ඊළඟ શબ્දය තමයි ගන්න වෙන්නේ. පරණ શબ્දය ආයෙ ගන්න බෑ. හැබැයි පරණ શબ્දෙත් ගන්න පුළුවන් ධම්මාරම්මන වල. එහෙනම් මේකේ ප්‍රබලම අවකාශය තමයි ධම්මාරම්මන. ඒ නිසා කවුරු හරි කෙනෙක් කියනවා නම් ඇස කනනා එකයි බටහිර ලෝකෙට අවබෝධයක් කියලා එකක් ගාව ගන්නව බැරි. ඇයි? ඒගොල්ලෝ ධම්මාරම්මන කියන එකක් දන්නෙත් නැහැ. ඒගොල්ලෝගේ විශේෂිත ගන්නෙත් නැහැ. ඒගොල්ලෝ පංචේන්ද්‍රි බටහිර ලෝකේ බලන පංචේන්ද්‍රයන්ගෙන් ගෝචර ලෝකේ විතරයි ඒගොල්ලෝ ලෝකේ කියලා හිතානින්. ඒකයි බටහිර ලෝකෙට කවදාවත් නිවන ගැන කතා කරන්න බැරි. ඒ පරිේශනාගාරයක ලෝකේ කොච්චර දියුණු වුණත් ඒ දියුණු ලෝකයේ ඇතුලේ නිවන අමා නිවන කියලා එකක් හම්බෙන්නේ නැහැ යාළට කවදාවත්. යම් යම් දියුණුව කියලා ලෝකේ සම්මත කරගත්ත තත්ත්වයන් තුල විවිධ අත්පත් කර ගැනීම තියෙන්න පුළුවන්. හැබැයි අමා නිවන බුද්ධ ශාසනයක් ඇතුලේ විතරයි. ඇයි? ඒගොල්ලෝ පටන් ගත්ත තැනම අරමුණු ගන්නික ඇතුලෙත් ඒගොල්ලොන්ගේ දැනුම අතිශය දුර්වලයි. ප්‍රබලම දේ ගැන ඒගොල්ලන්ට කිසිම සංවේදිකමක් නැහැ. ඒගොල්ලෝ ඇසගෙන දන්නවා, එහෙන් දකින්න රූපය ගැන දන්නවා. හැබැයි මනස කියන එක ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. මනස තුල ගොඩනැගෙන ධම්මා රම්මන කියන එක ඒගොල්ලෝ දන්නෙත් නැහැ, කතා කරන්න කැමතිත් නැහැ, ඒගොල්ලන්ගේ විශේෂිත ගෝචරත් නැහැ. ඒ නිසා ලෝකෙ කොච්චර දියුණු වුණත් නිවන ලෝකෙට සාධාරණ නැහැ. ඒ නිසාමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ මහණෙනි මගඵලලාභී ශ්‍රාවකයා නම් බුද්ධ ශාසනයක ඇතුළේ විතරයි මහණෙනි බිහි වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒකයි පින්වත්නි. ඒතර ඒ ශ්‍රාවකත්වයේ ඇතුළේ තමයි අපි දැන් මේ ඉන්නේ. ඒකයි අපි වාසනාවන්තයි කියලා කියන්නේ. ඒතර දැන් අපි දැනගන්න ඕන කාරණා හයක්. අරමුණු ගැන දැනගන්න ඕන. අරමුණු වටේ ගොඩනැගෙන සිතුවිලි ගැන දැනගන්න ඕන. සිතුවිලි ටික දුක බව දැනගන්න ඕන. හරි. ඔගේ ওই විදිහට දැනගන්නකොට ඔන්න ඒ පුද්ගලයා ශ්‍රුතවත්තාරි ශ්‍රාවක භාවය තුළ එකතු වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ වගේම යා දැනගන්න ඕන අරමුණු ගැන දැනග අරමුණු පදනම් කරගෙන ගොඩනැගෙන අරමුණ වටේ ගොඩනැගෙන සිතුවිලි පදනම් කරගෙන සිත තුළ එකම දුක. ඉතින් මේක ගැන හරි හැටි අවබෝධයක් නැතිකම නිසා මොකද වෙන්නේ? අරමුණු පදනම් කරගෙන එයා පණව ගන්න ඔයාගේ සිතින්ම. අහන දේවල්, දකින දේවල්, දැනෙන දේවල්, හිතෙන දේවල් එයා තව සිතකින් පණව ගන්නවා. පණව ගන්නවා ප්‍රඥප්තිය. එයා කාල වශයෙන් පණව ගන්නවා, සත්ව වශයෙන් පණව ගන්නවා, සමූහ වශයෙන් පණව ගන්නවා, සංස්ථාන වශයෙන් පණව ගන්නවා, දිසා වශයෙන් පණව. එයාගේ සිතින් පණව ගන්නවා.
එයාගේ සිතින්ම පණව ගන්නවා. දකින දේ, අහන දේ, දැනෙන දේ, හිතෙන දේ එයා පණව ගන්න. පණවගත් එක නිසා මොකද? පණවගත් එක නිසාත් එයාට සිත තුළ සිතුවිලි හට ගන්නවා. ඒ පණවගත් එක නිසා හට ගන්න සිතුවිලි ටිකත් ඒ සිතුවිලිත් දුකමයි කියලා එයා දන්නේ. එහෙනම් අරමුණු දන්නෙත් නෑ, අරමුණු පදනම් කරගෙන අරමුණ වටේ ගොනගෙන සිතුවිලි ගැන දන්නේ, සිතුවිලි දුක බව දන්නෙත් නෑ. ඒ නැතිකම නිසා මෙයා එයාගෙම සිතින් අහන දකින දැනෙන දේවල් සම්බන්ධ එයාට සාපේක්ෂව පණව ගන්නවා. ඒ එයාට සාපේක්ෂව පණව ගන්නවා. ඒකයි ඔයාලට ඔගලගේ දරුවා මට මගේ දරුවා වෙන්නේ නැත්තේ. එයා එයාගේ සිතින් පණවගෙන, එයාගේ සිතින් එයා පණවගෙන සංස්ථාන වශයෙන් පණවගෙන, මගේ දරුවගේ උස මෙහිමයි, මගේ දරුවගේ මිටි මෙහිමයි, මගේ දරුවගේ වර්ණය මෙහිමයි, සංස්ථාන වශයෙන් පණවගෙන. ඒ කියන්නේ සංස්ථාන ප්‍රඥප්තිය කියලා. సంతాన ప్రజ్ఞప్తి කියලා. එතකොට එයා පින්වත්නි මේ සමු මේ සත්ව වශයෙන් පණවාගෙන, ඔය මමගේ දුවමයි, ඔය මගේ පුතාමයි, ඔය මගේ මුණුබුරාමයි, ඔය මගේ මිනිබිරියමයි කියලා පණවගෙන, අදකින් අහන දැනෙන දේවල් දිසා වශයෙන් පණවගෙන, කාල වශයෙන් පණවගෙන දකින්නදී. ඉතින් ওই විදිහට එක එක විදිහට එයා පණවගෙන, ඒ පණවාගත් එක නිසාත් එයා තුළ සිතුවිලි සමුදේ වෙනවා. එයා ඒ සිතුවිලි සමුදේ වෙන්නේ පණවගත්ත විදියට අනුව. ඒ පණවගත්ත දේ පදනම් කරගෙන සිතුවිලි සමුදේ වෙනකොට ඒක දුක බව මෙයා දන්නෙත් නැහැ. ඔන්න ඕකට තමයි පින්වත්නි දුක්ඛ සත්‍ය, දුක්ඛ සත්‍ය කියන්නේ. දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියන්නේ ඔන්න ඕකට. ඔය දෙපැත්තෙන්ම දුක තමයි කියලා අවබෝධ කරගන්නවා. ඔය දෙපැත්තෙන්ම දුක තමයි කියලා අවබෝධ කරගන්නවා. එතකොට එයා දුක්ඛ සමුදයත් අවබෝධ කරන්න ඕන. මොකද්ද දුක්ඛ සමුදය? එයා දුක්ඛ සමුදය අවබෝධ කරන්න ඕන. එයා දැනගන්න ඕන අරමුණු ටිකත් අරමුණු පදනම් කරගෙන අරමුණු වටේ ගොනගෙන සිතුවිලිත් ඒක තමයි දුක. වෙන දුක කියලා එකක් ලෝකේ ඇත්තේ නැහැ. ලෝකේ කොහෙවත් දුක ඇත්තෙත් නැහැ. ලෝකෙන් දුක හැදිලා ඇතුළට එන්නෙත් නැහැ. ඊට පස්සේ මේක ගැන යා නොදන්නාකමට යා යාගෙම සිතින් පණව ගන්නවා. පණවගත්ත එක ඇතුළේ සිතුවිලි හට ගන්නවා. ඒකත් දුක. ඉතින් මේක දන්නේ නැහැ යා. ඉතින් මෙයා ඒක දන්නේ නැති එක තමයි මේක දැනගන්න එක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. එතකොට දුක්ඛ සමුදය කියන්නේ මොකද්ද? මේ මට්ටම ඉන්නේ කොහොමද? මේ මට්ටම ඉන්නේ පින්වත්නි අවිද්‍යාවෙන්මයි කියලා දැනගන්නවා. අවිද්‍යාවෙන්මයි ඉන්නේ. ඇයි? අරමුණු ටික විසිරුවලා බලන හැකියාවක් නැත්තම්. අරමුණු කියන්නේ මොනවද කියලා විසිරුවලා බලන හැකියාවක් නැත්තම්. අරමුණු ටික වටේ ගොඩනැගෙන සිතුවිලි ටික කොහොමද ඉන්නේ කියලා විසිරුවලා බලන හැකියාවක් නැත්තම්. ඊට පස්සේ ඒක දුකක් කියලා අවබෝධ කරගන්න හැකියාවක් නැත්තම්. ඒ හැකියාව නැති එකම තමයි දුක්ඛ සමුදය. ඒ හැකියාව නැති එකමයි දුක්ඛ සමුදය. දුක හටගන්න හේතුවත් ඒකමයි. ඒක දන්නේ. එතකොට ඊට පස්සේ ආ දුක්ඛ නිරෝධයත් අවබෝධ කරන්න ඕනේ. අපිට අමුතුවෙන් හොයාගෙන යන්න දෙයක් නෑ. චතුරාර්ය සත්‍ය කියලා එකක් අපගේ බුදුරජාණන්සේ අනුදැනවදලා අපිට ඒකට බාහලලා සසඳලා ගලපලා බලන්න විතරයි තියෙන්නේ. එතකොට දැන් දුක්ඛ නිරෝධය කියන්නේ මොකද්ද? අරමුණත් විසිරුවලා බලන්න පටන් ගන්නවා. මොනවාද මේ අරමුණු වල තියෙන්නේ? කියන්නේ දැන් රූප අරමුණේ විසිරුවලා බලනවා. මොනවාද බාහිර රූපේ තියෙන්නේ කියලා රූප අරමුණට පදනම් වෙච්ච ඒවා විසිරුවලා බලනවා. රූපයත් විසිරුවලා බලනවා. රූපේ ග්‍රහණය කරගත ඇසත් විසිරුවලා බලනවා. රූප අරමුණ මුණ ගැහෙන්න බලපාපු චක්කු විඤ්ඤාණයත් විසිරුවලා බලනවා. එතකොට අර ප්‍රඥප්තිය පේන්නේ නැතුව යනවා. පණවගත්ත ලෝකේ කඩාගෙන වැටෙනවා. සත්ව වශයෙන්, කාල වශයෙන්, ඊට පස්සේ අවකාශ වශයෙන්, සංස්ථාන වශයෙන්, සමූහ වශයෙන් මේ අර අපි පණවගත්ත ඒ පණවගත්ත එකත් කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. පණවගෙන ඉන්න ලෝකය ඒ විසිරුවලා බලන්න පටන් ගන්නවා. ඒ විසිරුවලා බලන්න පටන් ගන්නකොට ඒ විසිරුවලා බලන්න පටන් ගත්ත තැනක පින්වත්නි සම්පූර්ණ දුක නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. ඇයි දුක නිරුද්ධ වෙන්නේ? අර අවිද්‍යාව නිසා ගොඩනැගෙන සංස්කාර දැන් ගොඩනැගෙන්නේ නැහැ. ඇයි? එයා තුල ප්‍රඥප්ති සහගත පණවාගත්ත කමකුත් නැහැ. ආරම්මණේ පදනම් කරගෙන සිතුවිලි ඇති වෙනකොට ඒ සිතුවිලි ටික යාට උපාදානෙ වෙන්නෙත් නැහැ. මොකද්ද වෙන්නේ නැත්තේ? මේ විදිහට විසිරුවලා බලනවා. දැන් උදාහරණයක් විදිහට ඇසනම් එයා ඇසත් විසිරුවලා බලනවා. ඇස මම වශයෙන් ගත්තකම රූපයත් විසිරුවලා බලනවා. එතකොට බාහිර සතර මහා ධාතුවක් විතරයි යාට වැටෙන්නේ. බාහිර අර පුද්ගල අර ප්‍රඥප්තිය නොපෙනී සතර මහා ධාතු වැටෙන්න ගන්නවා. කාල වශයෙන්, සත්ව වශයෙන්, සමූහ වශයෙන්, සංසාන වශයෙන්, දිසා වශයෙන් යා පණවගත් එකට ලෝකයක් යන්න මුණ ගැහින්නේ මේ වෙලාවේ. එයාට බාහිර මොකුත් නැහැ කියලා නෙමෙයි වැටෙන්නේ, බාහිර සතර මහා ධාතුවක් විදිහට වැටෙන්නේ. ඇසින් අත්දකින්න රූපේ වනාහි බාහිර සතර මහා ධාතුවමයි කියලා වැටෙන්නේ.
දැන් අර බාහිර සතර මහා ධාතු කියලා වැටෙන්නේ නැණි දැන් එයාට දැන් මීන්න මට්ටමේයි එයා කාල අර මේ එයා අර අරමුණු ගැනක් දන්නේ නැතිකමට අරමුණු නිසා ගොඩනගෙන සිතුවිලි ගැනක් දන්නේ නැතිකමට සිතුවිලි ටික දුක බවක් දන්නේ නැතිකම නිසා එයා යාගේ සිතින්ම දකින්න මට්ටම තුල පණව ගන්න ඕනේ ඔය මගේ දරුවමයි කියලා ඔය දරුව මගේ දරුව අහවල් පැත්තේ ඉන්නේ මේ සංස්ථාන වශයෙන් සංතාන ප්‍රඥප්තිය සංස්ථාන ප්‍රඥප්තිය මොකන්ද මගේ දරුවගේ උස මෙච්චරයි කළු මෙච්චරයි වර්ණේ මෙච්චරයි සුදු පාට මෙච්චරයි හැඩේ මෙච්චරයි කොණ්ඩේ පණව ගන්න සංස්ථාන ප්‍රඥප්තිය කියලා සත්ව ප්‍රඥප්තියක් තියෙනවා ආ ඔය හැඩේ තියෙනවා නම් ඔය පාට තියෙනවා නම් ඔය උස තියෙනවා නම් ඔය වර්ණේ තියෙනවා නම් ඔය මගේ දරුවමයි අන්න පේන මට්ටමේ පණව ගන්නවා සත්ව ප්‍රඥප්තිය සත්ව ප්‍රඥප්තිය කොහෙද මගේ දරුවා ඉන්නේ අංග අර පැත්තේ ඉන්නවා මගේ දරුවා කියලා දිසා වශයෙන් උත් පණව ගන්නවා මගේ දරුවා ඉන්නේ ඔය පැත්තේමයි දිසා ප්‍රඥප්තිය ඔය විදිහට අපි පණව ගන්නවා. ඒ පණවගත් එක ඇතුළෙත් පින්වත්නි විද්‍යාසහගතව සිතුවිලි හට ගන්නවා. ඒක දුක කියලා දන්නෙත් නැහැ. දැන් බලන්නකෝ පින්වත්නි ඒ පුද්ගලයාට මේ විදිහට විසුරුවල බලන්න පටන් විසුරුවල බලනකොට එයාට බාහිර මේ රූපේ පැත්තේ වැටෙන්නේ බාහිර සතර මහා ධාතු විතරමයි. මේ බාහිර අභ්‍යන්තර සතර මහා ධාතු විතරයි. නාම සංස්කාර ටිකක් විතරමයි වැටෙන්නේ එයාට. මේ සිත තුළ මේ අර සිත තුළ සිතුවිලි හටගෙන ඒ සිතුවිලි ටිකම උපාදානය කරගන්න නෙමෙයි යට වැටෙන්නේ මේ සිත තුළ ඇතිවෙන නාම සංස්කාර ටිකක් මිසක් ඒක ඇති වෙලා නැති වෙලා යාමක් මිසක් වෙන මොකක්වත් නැහැ කියලා අන්නේ දුක්ඛ නිරෝධාරිය සත්‍ය වැටහෙන්න ගන්නවා. නමුත් මේක වැටහෙන්න ගත්තට මේක තවම යාට ඒක ස්ථාවර වෙලා නැහැ හරි හරි ඕක තමයි ඇත්ත කියලා දැනගත්තට ඒක තමා තුළ තහවුරු වෙලා නැහැ. හරි ඔබ වහන්සේ කියන කතාව ඇත්තක් තමයි කියලා යම් කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඔව් ඉතින් මෙහෙම විසුරුවල බලනකොට නම් ඇත්තටම මේ සංස්ථාන වශයෙන් සමූහ වශයෙන් සත්ව වශයෙන් ප්‍රඥප්තියකට යන්නේ නැහැ තමයි පණව ගැනීමකට යන්නේ නැහැ තමයි. ඒ පණව ගැනීම නිසා සිත තුළ ගොඩනැගෙන සිතුවිලි ටික යාට උපාදානීය වෙන්නේ නැහැ තමයි. ඇත්ත ඇත්ත ඔය කතාව කියලා දැන් වැටහෙනවා. ඒ දුක්ඛ නිරෝධාරිය සත්‍ය පිළිබඳ ඥාණයේ තියෙනවා. හැබැයි ඒක තමා තුළ තහවුරු වෙලා නැහැ. ඒ කියන්නේ මට මේ වෙලාවේ එහෙම බැලුවා කියලා මගේ දරුවව මට සතර මහා ධාතුවක් විදිහට පේන්නේ නැහැ. මගේ දරුවා විදිහටමයි වැටහෙන්නේ දැනුත් දරුවා කල්පනා කරනකොට. එතකොට මේ මට මගේ ගෙදර සමූහ ප්‍රඥප්තියකින්මයි වැටෙන්නේ. සමූහ ප්‍රඥප්තිය කියලා කියන්නේ සමූහ ප්‍රඥප්තිය කියන්නේ නොයෙක් දේවල් වලින් හැදිච්ච එකක්. වහලේ තියෙනවා, උළු තියෙනවා, සිමෙන්ති තියෙනවා. ඕවා මේ ඔක්කොම හැදුනට පස්සේ ඕක මගේ ගේ කියලාමයි වැටෙන්නේ. ඒතර සවිඥානික අවිඥානික ලෝකයේ සම්බන්ධ ප්‍රඥප්ති සාගතකමක් මගේ ඇතුලේ තියෙනවාමයි. ඒතර ඕක කඩා වැටිලා නැහැ. ඉතින් ඇත්ත කියලා තේරෙනවා. ඕක කොහොම තමයි කියලා තේරෙනවා මට මගේ තුල මා තුල ගොඩනැගෙන ප්‍රඥප්ති සහගතකම කඩාගෙන වැටෙන්නේ නැහැ. සත්‍යයකුත් වැටෙනවා නමුත් මා තුල ගොඩනැගෙන ප්‍රඥප්ති සහගතකම කඩාගෙන වැටෙන්නේ නැහැ. ඒ කඩාගෙන වැටෙන්නේ නැත්තේ ඇයි? ඒක සත්‍යයක් එයා තවම එයා ඒක සත්‍යයක් එයා අවබෝධ කරගෙන නැහැ. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නම් වාරිය සත්‍යය. දැන් දුක්ඛ නිරෝධය තමයි වැදගත්ම දේ. දුක්ඛ සත්‍යයටත් වඩා දුක්ඛ සමුදය සත්‍යයටත් වඩා මාර්ග සත්‍යයටත් වඩා වැටිනාම දේ මොකද්ද? නිරෝධාරය සත්‍යය. මාතුල නිරෝධය සාක්ෂාත් කරගන්න මට වැඩ නැහැ නේ තවම. නිරෝධේමයි ශාන්ත නිරෝධේමයි ඒතම් සන්තං ඒතම් පනීතං යදිදන් සබ්බ සංකාර සමතෝ මේ විදියට මේ අරමුණු පදනම් කරගෙන සිතුවිලි පදනම් කරගෙන මේක දුකක් බවට වටහා ගන්න බැරි වෙච්ච එක නිසා සංස්කාර ගොඩනගෙන අය අවිද්‍යා පත්‍ය සංකාරානේ මේ සංස්කාර සමනය කරන්න ඕන ඒතම් සන්තං ඒතම් පනීතං සියලු ඒතම් සන්තං ඒතම් පනීතං මෙයයි ශාන්ත මෙයයි ප්‍රනීත මකද සබ්බ සංකාර සමතෝ සබ්බෝපදිපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ සියලු සංස්කාර නිරුද්ධ කරලා මුත්‍ති අනාලයෝ මිදීමමයි ශ්‍රේෂ්ඨ දැන් වැටහෙනවා. නමුත් මගේ සිත නම් තවම සාර ප්‍රඥප්තිය මිදිලා නැහැ. ඇයි? මට තවම ප්‍රතිපත්තිය නැහෙනේ. ප්‍රතිපත්තිය නැහැ. මොකද්ද ප්‍රතිපත්තිය? දැන් අමුතුයෙන් ආයේ ප්‍රතිපත්තිය හදන්න දෙයක් නැහැ. තමා තුළම පින්වත්නි අරමුණ වටා සිතුවිලි ගොඩනගෙනකොට සිතුවිලි ටික දුක විදියටම මේ වෙලාව වටහා ගන්න එක තමයි පින්වත්නි මේ වෙලාවේ උපදවන්න පුළුවන් බරපතලම කුසලය. අන්න ප්‍රතිපත්ති එතනමයි තියෙන. අමුතුවෙන් ගිහින් ප්‍රතිපත්තිය හදන්න තැනක් නැහැමයි. ප්‍රතිපත්ති කියලා ගිහින් ගොඩ වෙලා එකතු වෙලා වෙන වෙනම හදන්න මොකක්වත් නැහැ. බලන්න මේ අවබෝධය කරා ඉන්න ශ්‍රාවකයාට මේ තමා තුළ රූපාරම්මණය, ශබ්දාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, පොට්ටබ්බාරම්මණය, ධම්මාරම්මණය වටේ තමයි සිතටත් සිතුවිලි වලටත් පැවැත්ම තියෙන්නේ. මේ සිත සහ සිතුවිලි වල පැවැත්ම දුකක්මයි කියලා ඕගොල්ලන්ට දැන් දැනෙනවා නම් අරමුණු අසුරු කරන මට්ටමේදී දැනෙනවා නම් අසුරු කරලා පස්සේ මේ බණහද්දි දැනෙන එක නෙමෙයි. අරමුණු ටික අසුරු කරනකොටම අරමුණු වටේ ගොඩනගෙන සිතුවිලි ටිකමයි දුක කියලා දැනෙනවා නම් ඒ දුක කියලා දැනෙන මට්ටම තමයි සම්මා සතිය. ඒකමයි සතිය. ඒකට මේකට නැවත නැවත එකතු වෙන්න ඕන කියලා ඇතුලෙන් බුර බුරා නැගෙන උනන්දුවමයි සම්මා වායාමය කියන්නේ.
එතකොට මේ අරමුණ ඒ පුද්ගලයා තුළ අරමුණ පිළිබඳව අරමුණු මුණගැහෙනකොට ඒ අරමුණු පදනම් කරගෙන අරමුණ වටේ ගොඩනැගෙන සිත පදනම් කරගෙන මේක දුකක් විදියට දැනෙන මට්ටම තුළ සිත නොවිසිරි ඒ අවබෝධයට අනුවම නිරන්තරයෙන් විමස විමසා යන්න පුළුවන් හැකියාවට උපකාර කරන මට්ටමමයි සම්මා සමාධිය කියන්නේ. ඔය ටික විතරමයි වැදගත්ම කොට්ටාසේ. සම්මා ජීව සම්මා කම්මන්ත ඔවත් වැදගත්. නමුත් වැදගත්දී ඔය තුන තමයි. මොකද දැන් ඕගොල්ලන්ට අරමුණත් වැටහෙනවා නම් සුතමේ ඥානය ඇතුලේ අරමුණු පදනම් කරගෙන ගොඩනැගෙන සිත සහ සිතුවිලි ටිකත් වැටෙනවනේ. ඒක දුකක් විදියටත් වැටෙනවා නම් මේ සම්මාදිට්ඨිය දැන් තියෙනවා. ආයි අමුතුවෙන් ප්‍රතිපත්තිය කියලා සම්මාදිට්ඨිය හදන්න දෙයක් නැහැ. ඒ සම්මාදිට්ඨිය තවදුරටත් වර්ධනය කරන්නයි තියෙන්නේ. හැබැයි ඒකට අදාළ ප්‍රතිපත්තිය නැති නිසා ඔයගොල්ලෝ මේක දැනගත්තත් අර පණවාගත්තේ එක නම් කඩාගෙන වැටෙන්නේ නැහැ. ඒ පණවගත් එක කඩා වැටෙන්න නම් ඕගොල්ලන්ට ප්‍රබලව සතියෙන් උදව්ව ගන්න වෙනවා. සම්මා සති, සති සම්බොජ්ජංගය, සති ඉන්ද්‍රිය, සති බලය කියලා ඔක්කොම තැනකම කතා කරන්නේ මේක තමයි. ඇයි මේක වැදගත් වෙන්නේ? ඕගොල්ලන්ට අරමුණු ටික ඇසුරු කරන මට්ටමේදී මේ අරමුණු ඇසුරු කරන එක ඇතුලේ මා තුළ සිතත් සිතුවිලිත් සමුදේ වීම නේද දුක? මේක දුක විදියට දන්නේ නැතිකම නිසා නේද මම මේ ප්‍රඥප්තියකට පණවාගත් එකට අනේ පණවාගත් එක නිසාත් මම මේ සිතුවිලි ටික ගොඩනැගෙනවා මේකත් දුකක් නේද කියලා ඕගොල්ලන්ට මේ අරමුණු ටික ඇසුරු කරන මට්ටමේ බලන්න පුළුවන් නම් ඒ බලන්න පුළුවන් මොහොතේ උපදින ස්වභාවයේ පින්වත්නි ඔබට උපද්දවන්න පුළුවන් ප්‍රබලම කුසලතාවයයි. එච්චර ඒක උපදවන්න ටික ටික වර්ධනය එක හුරු වුණාට පස්සේ ඒක ස්ථාවර වෙනවා. ස්ථාවර වීම තමයි අරහත් වේ කියන්නේ. එතකොට මේ නුවණ පවා ඔබව මගපල පැත්තට තල්ලු කරනවා. මේ නුවණ නොඇඩුවත් මේ කියන්නේ වඩන එක අතිශයින්ම අවශ්‍යයි. නොඇඩුවත් මේ ඇති කරගන්න නුවණ පවා මාර්ගපල පැත්තට ඔබව තල්ලු කරගෙන යනවා. ඒක අපි කොහොම හරි කරගන්න ඕන. ඒ නිසා මේ දැන් මේ දේශනාව අහගෙන ඉන්න කෙනෙක් තුළ ඇති වෙන ඥානය පවා එයාගේ නිවනමයි හදිස්සි කරන්නේ. නිවනමයි ඉක්මන් කරන්නේ. ඉතින් හොඳයි අපිට පැයක කාලයක් ගෙවිලා තියෙන නිසා අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම මේ නුවණ තවදුරටත් අවබෝධය කරාම යන්න උපකාර වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා. මෙවැනි වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube චැනලය subscribe කොට ඉදිරියට ඇති bell සලකුණ click කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.